අපි සාකච්ඡා කරමු දෙවෙනි කොටස. දෙවෙනි කොටස කියලා කියන්නේ 2018 අවසාන වාර විභාග ප්‍රශ්නේ උතුරු මැද පළාත් 10 ශ්‍රේණියට අදාළ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටස. දෙවෙනි කොටස කියලා කියන්නේ දෙවෙනි කොටසම නෙමෙයි පළවෙනි කොටසට අදාළ B කොටස. පළවෙනි කොටස ඔබ දන්නවා A සහ B කොටස් දෙකකින් සමාමිත වෙනවා. එහි B කොටස. B කොටසේ ප්‍රශ්න සියල්ලම පිළිතුරු ලිවීම අනිවාර්යයි. ඒ වගේම ප්‍රශ්න පහක් තියෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් මේ ප්‍රශ්න පහට ලකුණු 50ක් ලැබෙනවා. එතකොට ඔබ ඒකක් සඳහා යනවා නම් අත්‍යවශ්‍යම සාධකයක් තමයි මේ ව්‍යුහගත රචනා කොටස. මේ ප්‍රශ්න පත්‍රයේ විශේෂත්වය තියෙන ඔබ පිළිතුරු සැපිය යුත්තේ මේ ප්‍රශ්න පත්‍රයේ තුලම වීම. හරි අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. වගා බිමකින් 5/3 ප්‍රමාණයක අඹ වගා කර ඇත. 4/1 ප්‍රමාණයක කෙසෙල් වගා කර ඇත. ඉතිරියෙන් 3/2 දොඩම් වගාවද ඉතිරි බිමෙහි ගස් ලැබ වගාවද කර ඇත. වගාවක් තියෙනවලු. මං චූටි රූපයක් අඳින්න. හිතන්න මේක සම්පූර්ණ වගාව කියලා. මේ වගාවේ 5/3 මං එන කොටස් 5කට වෙන් කර බෙදා ගන්නවා. 1, 2, 3, 4, 5. දැන් වගාවම කොටස් 5කට බෙදාගත්ත 5/3 අඹ වගා කරලා 4/1 හතරකට බෙදා ගන්නම්ම 1, 2, 3, 4 4/1 කෙසෙල් වගා කර ඇත. ඉතිරියෙන් 3/2 දොඩම් වගාවද ඉතිරි බිමෙහි ගස් ලැබ වගාවද කළ ඇත. දැන් හිතන්න සම්පූර්ණ බිමෙන් 5/3 අඹ වගා කරලා 4/1 කෙසෙල් වගා කරාට පස්සේ යම්කිසි කොටසක් ඉතුරු වෙනවනේ. අන්නෙම කොටසෙන් 3/2 දොඩම් වගා කරලා තියෙනවා. ඒකිනුත් ඉතුරු වෙන කොටසෙන් ගස් ලැබ වගා කරලා තියෙනවා. ඒතර භෝග වර්ග 4ක් මේකේ වගා කරලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නයේ විදිහට අපෙන් අහන්නේ අඹ සහ කෙසෙල් වගා කර ඇති ප්‍රමාණය මුළු බිමෙන් කවර භාගයක්ද? අඹ සහ කෙසෙල්. අඹ සහ කෙසෙල් කියලා කියන්නේ 5/3 සහ 4/1 වගා කළ කොටස්. එහෙනම් අපි එකතු කරලා බලමු අපේ මුළු බිමෙන් කවර භාගයක්ද කියලා අහන්නේ එකතු. එහෙමනම් මුළු බිමෙන් 5/3 අඹ එකතු කරමු 4/1 කෙසෙල්. ඔය දෙක එකතු කරාට කරද්දී 5/3 + 4/1 පොදු හරයේ විදිහට අපිට 20 ගන්න පුළුවන්. ඒ කියන්නේ හරය සමාන කරගන්නවා. එහෙම නැත්නම් මේ දෙකේ කුඩා පොදු ගුණාකාරය ගත්තම හරි කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ මෙතන 20ම තමයි. පොදු හරය වෙන්නේ 20ට. 20ට 5 4යි 4 + 3 12යි. මෙතන එකතු කිරීමක් තියෙන නිසා මෙතන එකතු කිරීම අපිට මේ විදිහටම ලියන්න පුළුවන්. 20ට 4 5 5 + 5. දැන් හරය සහ ලවය අපිට වෙන වෙනම අරන් ඉවරයි. දැන් අපි ලවය සහ හරය එකතු කරලා තනි උත්තරයක් විදිහට ලියමු. 12ට 5ක් එකතු කරාට පස්සේ ලවය 17ක් එනවා. හරය 20ම තමයි. එහෙනම් 17 බෙදීම 20. එහෙනම් මුළු කොටස් වලින් 20ෙන් 17ක්ම කෙසෙල් සහ අඹ වගා කරලා ඉවරයි. ඒතර අපි දන්නවා ඉතිරි දේවල් ටික එහෙම නැත්නම් දොඩම් සහ ගස් ලැබු සඳහා ඉතුරු වෙනවා 20ෙන් 17ක්. මේකට ගියානම් 20ෙන් 3ක් ඉතිරි වෙනවා. අඹ සහ කෙසෙල් වැවූ පසු ඉතිරෙන විභේ මුළු බිමෙන් කවර භාගයක්ද? අපි දන්නවා 20ෙන් 17ක් මෙතන නම් 20ෙන් 3ක් තමයි ඔය අඹ දොඩම් සහ ගස් ලැබු සඳහා ගියේ. දොඩම් වගා වෙන් කර ඇත්තේ මුළු බිමෙන් කවර භාගයක්ද? ඔය 20ෙන් 3ෙන් දොඩම් සඳහා දීලා තියෙනවලු 3/2. 20ෙන් 3 ගුණ කිරීම 3/2. මේ 3ට 3 අහෝසි වෙනවා. 2ට මෙතන 10ට අහෝසි වෙනවා. 1 යට 10ක් එනවා. එහෙනම් මුළු බිමින් 10ෙන් 1ක් දීලා තියෙනවා දොඩම් සඳහා. අපෙන් අන්තිමට අහනවා ඊළඟට අහනවා ගස් ලැබ වගාව කර ඇති බිම් ප්‍රමාණය භාගයක් ලෙස දක්වන්න. තාම ගස් ලැබ වගාව අපි හොයාගත්තේ නැහැ. අපි දැනගත්ත අඹ වගාවට ගිය ප්‍රමාණය, අපි දැනගත්ත කෙසෙල් වගාවට ගිය ප්‍රමාණය, ඒ වගේම අපි දැනගත්ත දොඩම් වගාවට ගිය ප්‍රමාණය. දැන් අපෙන් අහනවා ගස් ලැබ වගාව සඳහා ගස් ලැබ වගාව කර ඇති බිම් ප්‍රමාණය භාගයක් ලෙස දක්වන්න කියලා. එහෙමනම් අපි දැනගන්න ඕන ගස් ලැබ වලට අමතරව ඉතිරි
කියපු සම්පූර්ණ කොටස. අපි දන්නවා 20න් 17ක් ගියා කියලා. අඹසහ කෙසෙල් සඳහා. ඒකට එකතු වෙනවා දොඩම් සඳහා ගියපු 3න් 2. එහෙම සමා වෙන්න. මුළු භාගයෙන් නම් 10න් 1. ඒක පොදු හරයක් විදියට ගත්තට පස්සේ 20යි. 20ට 20 එකයි 14ක් එක 17යි. දන 20ට 10ව 2යි දෙවරක් එක 2යි. 17 දන 2 කියලා කියන්නේ 19යි. 19 බෙදීම 20යි. එහෙමනම් ඔය ගස් ලැබු නැතුව ඉතිරි කොට සම්පූර්ණයෙන් 19 බෙදීම 20යි. අපි දැන් එහෙනම් අපිට තීරණය කරන්න පුළුවන් ගස් ලැබු සඳහා ඉතිරි භාගය 20න් 1ක් කියලා. 19න් 20 20න් 19ක් මෙතනම තියෙනවා නම් 20න් 1ක් තමයි ගස් ලැබු සඳහා ඉතිරි භාගය. පර්චස් 16ක ගස් ලැබු වගා කර ඇතනම් මුළු වගා බිම පර්චස් කීයද? මෙතන 20න් 1ක් පර්චස් 16යිලු. එහෙමනම් 20න් 20 කීයද කියලා නේ අහන්නේ? 20න් 1ක් පර්චස් 16 නම් 20න් 20. එහෙම නැත්නම් 16 ගුණ කිරීම 20. 16 20න් ගුණ කරාට පස්සේ අපිට එනවා පර්චස් වලින් 16ව 2ක් 32යි. බිංදුවක් තියෙන සම්තියට බිංදුව දානවා. පර්චස් වලින් ගත්තොත් 320යි. මේක කවුරු හරි අකර වලින් අහලා තියෙනවා නම් නමුත් අපි දැන් භාවිතා කරන්නේ නැහැ අකර වලින් නම් මෙතන හරියටම අකර දෙකක ප්‍රමාණයක් තියෙනවා. මොකද අපි අකර එකකට පර්ච් 160ක් තියෙන නිසා. නමුත් දැන් අපි ඒක වැඩි භාවිතා කරන ඒකකයක් නෙමෙයි. දෙවෙනි ප්‍රශ්නය ජ්‍යාමිතික හැඩතල යොදාගෙන ශිෂ්‍යයෙකු විසින් කරන ලද ලාංඡනයක් රූපයේ දැක්වේ. ඒ සුජිකෝණාශ්‍ර කොටසකින්ද ත්‍රිකෝණාකාර කොටසකින්ද අර්ධවෘත්තාකාර කොටසකින්ද සමන්විත සමන්විත වේ. ලාංඡනය සම්පූර්ණ උස සෙන්ටිමීටර 30ක් වේ. මේ සේරම අපි කියපු කතා ටික සේරම අදාළ දත්තයන් ටික විතරයි අපි කිව්වේ. දැන් රූපයක් තියෙනවා සුසුවෙක් හදපු. එම රූපයේ බැලූ බැලමටම පේනවා සුජිකෝණාශ්‍රයක් තියෙනවා ත්‍රිකෝණයක් තියෙනවා අර්ධවෘත්තාකාර කොටසක් තියෙනවා. ඒ තුන එක පිළිවෙලට තියලා තියෙනවා. ඒක සම්පූර්ණ උස සෙන්ටිමීටර 30ක් කියලාත් කියලා තියෙනවා. අර්ධවෘත්තාකාර කොටසේ විෂ්කම්භය දීලා තියෙනවා 14ක් කියලා. එහෙනම් අරය අපිට ගන්න පුළුවන් 7ක් කියලා. ඒ වගේම සුජිකෝණාශ්‍රයේ දිග දීලා තියෙන 20ක් සෙන්ටිමීටර පළල දීලා තියෙන 8යි සෙන්ටිමීටර. ওই ටික තමයි දත්තයන් විදියට තියෙන. ওই දත්ත ඇතුලෙන් අපි බලමු අපෙන් අහලා තියෙන්නේ මොකද්ද කියලා. අර්ධවෘත්තාකාර කොටසේ වර්ගඵලය සොයන්න කියලා ඉස්සෙල්ලාම කියලා තියෙනවා. අර්ධවෘත්තාකාර කොටසක වර්ගඵලයක් ගැන සූත්‍රයක් අපිට නැති වුණාට අපිට එකපාරටම ගන්න පුළුවන් මොනවද? වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය. අපි වෘත්තයක වර්ගඵලය හොයන්න දන්නවා 5r වර්ග වලින්. හැබැයි අර්ධවෘත්තයක් නම් හරියටම වෘත්තයෙන් භාගයක් නිසා අපි ඒක දෙකෙන් බෙදමු. එහෙමනම් මේක ආදේශ ක්‍රම. මේ 5 වෙනුවට 22 බෙදීම 7 ගන්න සාමාන්‍යයෙන් අපිට අයිතියක් තියෙනවා සාමාන්‍ය පෙළ ගණන් වල. ඒක සාමාන්‍ය පේපරේ ඔබේ පේපරේ පටන් ගන්න මොහොතේ හෝ ගණන් කපි අසල අපිට ගණනක දෙනවා 5 වෙනුවට 22 බෙදීම 7 ගන්න කියලා. ඒ නිසා අපිට අයිතිය තියෙනවා එක එක බාර බාර යොදන්න. එහෙමනම් භාග්‍ය වතාවක් 5 වතාවක් r වර්ගය තමයි අර්ධවෘත්තයක නිෂ්කම්භය වෙන්නේ. එහෙනම් අපි දැන් ලියන්න පටන් ගමු භාගය එහෙමයි. 5 කියලා කියන්නේ මෙතන 22 බෙදීම 7 කියලා මං කිව්වා. R කියලා කියන්නේ විෂ්කම්භය නම් 14යි. එහෙනම් array කියලා කියන්නේ විෂ්කම්භයෙන් භාගයක් නිසා අපිට සිදු වෙනවා 7 කියලා ගන්න. 7ේ වර්ගයකුත් තියෙන නිසා 7ව 2ක් ගුණ කරන්න වෙනවා. දැන් අපිට පිළිතුරු ගන්න විතරයි තියෙන්නේ. නමුත් කැපෙන පද කපලා තවදුරටත් සුළු කරගමු. මහා විශාල සංඛ්‍යාවක් ගුණ කරනවට වඩා අපිට ලේසි කුඩා සංඛ්‍යාවක් ගුණ ගන්න කරගන්න එක. හරියට ලවය කපන්න පුළුවන් එකම පදයක් තුල. එහෙනම් මේ 7ට මේ 7 කපලා අහෝසි කරන්න පුළුවන්. මෙතන 2ට මෙතන 11කට කපලා ඉවත් කරගන්න පුළුවන්. දැන් හරය තවදුරටත් 1 විතරයි ඉතුරුලා තියෙන්නේ. හැබැයි ලවය ගත්තොත් 11ව 7ක් තියෙනවා. 11 7ෙන් ගුණ කරාට පස්සේ 77යි. බෙදීම 1. තවදුරටත් වළංගු වෙන්නේ නැහැ. එහෙනම් 77යි සෙන්ටිමීටර් වර්ග කියලා දානවා. වර්ග සෙන්ටිමීටර් හේතුව අපි හෙව්වේ වර්ගඵලයක් නිසා. දැන් ඊළඟට අහනවා දැන් අපි වෘත්තාකාර කොටසේ වර්ගඵලය හොයලා ඉවරයි. දැන් අහනවා ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය හොයන්න කියලා. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන විදිහ අපි දන්නවා. ත්‍රිකෝණයක වර්ගඵලය හොයනවා නම් මේක ආධාරක පාදය නම් ත්‍රිකෝණයක වර්ගඵලය සමාන වෙනවා භාග්‍ය වතාවක් ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස. එහෙමනම් භාගය වෙනුවට භාගය හැම ලියලා මේ ත්‍රිකෝණයට ආධාරක පාදයක් වෙනවා කියනවා මේ වෘත්තයේ විෂ්කම්භය. ඒක බැලූ බැලමටම පේනවා. මේ වෘත්තයේ විෂ්කම්භයනේ මේක ආධාරක පාදය වෙන්නේ. එහෙනම් ආධාරක පාදය වෙනුවට අපි දානවා 14ක් කියලා. දැන් අපිට අඩු උස විතරයි. දැන් ප්‍රශ්නයක් තියෙනවා මේකේ උස දීලා නැහැ.
හැබැයි උස දීල් නැති වුණාට පස් නැති වුණාට අපිට හොයන්න දත්ත දීලා තියෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ටම 30ක් නා. මේ කොටස අපි දන්නවා අරයක් කියලා. එහෙනම් මේ කොටස 7යි. 30න් 7ක් ගියාට පස්සේ එහෙනම් මේ කොටසේ හරියටම දිග 30න් 7ක් ගියාට පස්සේ 23ක් වෙනවා. මෙතනදී එතන 8ක්. 23න් 8ක් ගියාට පස්සේ 15ක් වෙනවා. එහෙනම් අපිට අදාළ මේ ත්‍රිකෝණයේ ලම්බ උස එහෙම නැත්නම් මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන ලම්බ උස හරියටම 15ක් වෙනවා. ඒක අපි ප්‍රයෝගික කරගන්නවා අපේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න. එහෙනම් භාගයේ වතාවක් ආධාරක පාදයේ වතාවක් ලම්බ උස. ලම්බ උස වෙනුවට අපි දාන්න පුළුවන් 15 කියලා. දැන් මේක සුළු කරගෙන බලමු. 14 හතට කපන්න පුළුවන්. 7තරක් 15. 7ව 15ක් අපි දන්නවා 105යි කියලා. මේකත් හෙවි වර්ගඵලයක් නිසා වර්ග සෙන්ටිමීටර වලින් පිළිතුරු ලිවීම අත්‍යවශ්‍ය කාරණයක්. ආස්තරයේ මුළු වර්ගඵලය සොයන්න. දැන් ආස්තරයක් කියලා දීලා තියෙනවා මුළු වර්ගඵලය හොයන්නලු. අපි දැන් ත්‍රිකෝණාකාර කොටසත් හොයගෙන ඉවරනා, උදාකාර කොටසත් හොයගෙන ඉවරනා. එහෙනම් සුජිකෝණාශ්‍ර කොටසත් හොයාගත්තා නම් අපිට මුළු වර්ගඵලය හොයන්න පුළුවන්. ඒක එකපාරින්ම කරමු, පීවර කිහිපයක් ගන්නේ නැතුව. අපි දන්නවා අර්ධ උදාකාර කොටසේ 77ක් කියලා. ඒකට එකතු කරන්න පුළුවන් අපිට මේ ත්‍රිකෝණයේ වර්ගඵලය 105ක් කියලා. ඒකට එකතු කරන්න පුළුවන් මේ සුජිකෝණාශ්‍රයේ වර්ගඵලය. කරන්න දෙයක්වත් නෑ. 20 ගුණ කිරීම 8. මොකද සුජිකෝණාශ්‍රයක් කියලා කියන්නේ දිග ගුණ කිරීම ඵලය. එහෙනම් මේ තියෙන අර්ධ උදාකාර කොටස, මේ තියෙන ත්‍රිකෝණාකාර කොටස, මේ තියෙන සුජිකෝණාශ්‍ර කොටස. ওই තුනේ එකතු වෙන මුළු ආශ්‍රයේ වර්ගඵලය කියලා කියන්නේ. එහෙනම් අපි ඒ ටික එකතු කරන්න පටන් ගමු. 80 වටක් 160යි. 160ට එකතු කරනවා 77ක්. 74 එකතු කරනවා 105ක්. ඒතර අපි ලිතුරක් විදියට අපි නවත් 342යි වර්ග සෙන්ටිමීටර. එතනත් වර්ගඵලයක්ම තමයි අහලා තියෙන්නේ. ඒ නිසා එකකේ වර්ග සෙන්ටිමීටර්ම තමයි. ඊට පස්සේ 4 කොටස. අර්ධ උදාකාර කොටස වටේට වර්ණවත් රිබන් පටියක් ඇලවීමට අවශ්‍ය රිබන් පටියේ දිග සොයන්න. අර්ධ උදාකාර කොටසේ මේ වටේටම අලවන්න හදන රිබන් පටියක්. ඒ කියල කියන්නේ මේ දිගනේ අහන්නේ. ඒ කියල කියන්නේ අර්ධ වෘත්තයක පරිදි වටේ දිගනේ අහලා තියෙන්නේ. එහෙනම් අපිට ත්‍රිකෝණයක පරිදි වටේ දිග හොයන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා 2πr කියලා. හැබැයි දැන් ත්‍රිකෝණයක වර්ගඵලයක් මේ සමාවෙන වෘත්තයක වර්ගඵලයක් පරිදියක් සම්පූර්ණයෙන් අහලා නැහැ. වෘත්තයක භාගයක් තමයි අපෙන් අහලා තියෙන්නේ. වෘත්තයක භාගයක් නම් 2πr අපිට දෙකෙන් බෙදන්න පුළුවන්. එන අපි ආදේශ කරමු. අපි එනම් ආදේශ කරමු 2πr බෙදීම 2. අර්ධ වෘත්තයක් නිසා දෙකෙන් බෙදුවා. ඒ කියන්නේ 5rම තමයි. 5 වෙනුවට අපිට දාන්න පුළුවන් 22 බෙදීම 7. r වෙනුවට දාන්න පුළුවන් අපිට අදාළ වෘත්තේ අරය. උදේ වෘත්තේ අරය විදියට අපි ගන්නෙ ගත්තේ 7යි විස්කම්භය 14 නිසා. 7ට 7 අහෝසි වුණාට පස්සේ සම්පූර්ණ දෙක 22ක් වෙනවා. දැන් අපිට එන්නේ සෙන්ටිමීටර වලින් හේතුව දිගක් ගත්තේ වර්ගඵලයක් නෙමෙයි. පස්සෙන් කොටස. 20 සෙන්ටිමීටර 30 සෙන්ටිමීටර ප්‍රමාණයේ සුජිකෝණාශ්‍ර කඩදාසියකින් ඉහත ලාංඡනය කපාගත් විට අපතේ යන කඩදාසිය වල වර්ගඵලය සොයන්න. මේ ලාංඡනයේ මුළු වර්ගඵලය අපි හොයාගත්ත 342ක් කියලා. සෙන්ටිමීටර 20ත් 30ත් වෙන දිග පළල 20ක් තහ 30ක් වෙන සුජිකෝණාශ්‍ර කඩදාසියකින් මේක කපා ගන්නවා නම් අපි ඉස්සෙල්ලා මේකේ වර්ගඵලය හොයාගමු. අපි දන්නවා කඩදාසියේ වර්ගඵලය හොයන්න පුළුවන්. එහෙම නැත්නම් සුජිකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න පුළුවන් 20 30න් ගුණ කරලා. 20ව 30ක් අපි දන්නවා 6 3 2 6යි කියලා. තව බිංදු දෙකක් පස්සෙන් එනවා. එහෙනම් මුළු වර්ගඵලයේ 600ක් එනවා. 600න් 342ක් අඩු කරමු. ඒ කියන්නේ අදාළ පරිමාව, අදාළ වර්ගඵලය. දැන් අපිට ගන්න පුළුවන් අපි ගත්තු පරිමාව වර්ගඵලයේ අපිට යන වර්ගඵලයේ අඩු කරාට පස්සේ ඉතිරි යන වර්ගඵලය අපිට ගන්න පුළුවන්. 600න් 342ක් අඩු කරාට පස්සේ 258ක් වෙනවා. ඒකක ඉන්නේ වර්ග සෙන්ටිමීටර වලින්. මොකද ඉතුරු වෙන්නේ වර්ගඵල කොටසක් නිසා. තුන්වෙනි ප්‍රශ්නය. 10 ශ්‍රේණියේ සිසුන් කාණ්ඩ විෂයන් 4ක් ඇතුළින් තෝරාගත යුතු විෂයන් 3ක් පිළිබඳ තොරතුරු ඇතුළත් අසම්පූර්ණ වගුවක් රූපයේ දැක්කේ.
විෂයන් තියෙනවා චිත්‍ර සංගීත සාහිත්‍ය සහ රසාස්වාදය කියන විෂයන් තුන. සිසුන් ගණන පිෂි චිත්‍ර තෝරගත්තු ප්‍රමාණය 30ක් කියලා තියෙනවා. ඊට අදාළ කේන්ද්‍රික ඛණ්ඩය 90ක් කියලා තියෙනවා. ඒ කියන්නේ සිසුන් ගණන වගේ 3 ගුණයක් වෙලා තියෙනවා අදාළ කේන්ද්‍රික ඛණ්ඩය. සංගීතය තෝරගත්තු ප්‍රමාණය 20ක් නම් අපි දැන් ඉහත නිදසුණින් උඩ නිදසුණින් අපිට තේරුම් ගන්න පුළුවන් සිසුන් ගණන වගේ 3 ගුණයක් කේන්ද්‍රික ඛණ්ඩයක තියෙනවා කියලා. එහෙනම් සංගීතය 20ක් නම් 20ව 3 ගුණයක් කේන්ද්‍රික ඛණ්ඩයට තියෙන්න ඕනේ. 20ව 3ක් කියලා කියන්නේ 60යි. ඒත් එකම පල්ලෙහාට ආවම සාහිත්‍ය සහ රසාස්වාදය ගැන කතා කරන්න ආවට පස්සේ කේන්ද්‍රික ඛණ්ඩයේ 30ක් නම් ඒ තුනෙන් එකක් වෙන්න ඕන නේද? සිසුන් ගණන 30ක් වෙද්දි 90ක් වුණා නම් 20ක් වෙද්දි 60ක් වුණා නම් ආයේ 10ක් වෙද්දි 30ක් වෙන්න ඕන. වගේ හිස්තන් ටික පුළුවන් ඉවරයි. අපි ඊළඟට කියනවා ඉහත තොරතුරු වට ප්‍රස්ථාරයක දක්වන්න කියලා. වට ප්‍රස්ථාරයක් ගඳින නම් අපි ඉස්සලාම වෘත්තයක් ගහ ගන්නවා. නමුත් කව කට්ටකින් වෘත්තයක් ගැසීම අවශ්‍ය වන්නේ නැහැ. සාමාන්‍ය විදියට කටු වට දල ප්‍රස්ථාරයක් ඇඳනම් මේකේ ප්‍රමාණවත්. මොකද මේක නිර්මාණයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයගොල්ලන්ගේ. හිතන්න මේ විදියට වෘත්තයක් ගැහුවා කියලා. මේ වෘත්තෙන් අංශක 90ක් තියෙනවා චිත්‍රවලට. අංශක 60ක් තියෙනවා සංගීතයට. අංශක 30ක් තියෙනවා සාහිත්‍යයට. 90ත් 60ත් 30ත් එකතු කරාට පස්සේ අපිට එන්නේ 180යි. හැබැයි වෘත්තයක තියෙනවා සම්පූර්ණයෙන් 360ක්. එහෙනම් ඉතුරු අංශක 180 වෙන්නේ නැති අර ඉතුරු වෙනවා කියන විශේෂයට ඇත්තේ. නමුත් අපි ඒ ගැන තාම අපිට අදහසක් නැති නිසා අදාළ 180 අපි ඉතිරි කරලා අපිට පුළුවන් දත්තට විතරක් අපි ලකුණු කරමු. අංශක 30ක් එනවා සාහිත්‍ය. ඒ වගේම අංශක 90ක් තියෙනවා චිත්‍රවලට. මේ කොනේ 90යි චිත්‍ර. ඒ වගේම අංශක 30ක් තියෙන අංශක 60ක් තියෙනවා සංගීතයට. ඔන්න ඔක තමයි වට ප්‍රස්ථාරයේ ලකුණු කර අපි දන්නවා 30 60 සහ 90 ලෙස ලකුණු කරගෙන ඉවරයි. තව 180ක් ඉතුරුයි කියලා මතක තියාගන්න. ඉතිරි විෂය ලෙස නැටුම් තෝරාගෙන ඇතනම් නැටුම් හදාරන සිසුන් ගණන හරිම පහසුයි ලියන්න. මොකද නැටුම් කියලා කියන්නේ තනිකරම අංශක 180ක්නේ. තනිකරම 180ක් කියලා කියන්නේ මේ තුනේ එකතුවත් 180ක්. නැටුම් කරන සිසුන් ගණන එකපාරින් ගන්න පුළුවන් මෙන්න මේ ටික එකතුවට. 30ට 20ක් එකතු කරාම 50යි, 50ට 10ක් එකතු කරාම 60යි. ඉහත තොරතුරු ඇසුරෙන් නැටුම් විෂය හදාරන සිසුන් ප්‍රමාණය මුළු සිසු සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. 4 වෙනි ගානේ. ඉහත තොරතුරු ඇසුරෙන් නැටුම් විෂය හදාරන සිසුන් ප්‍රමාණය මුළු සිසු සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් ලෙස දක්වන්න. නැටුම් වලට 60යි, ඉතුරු වේවට 60යි, මුළු සංඛ්‍යාව 120යි. 120න් නැටුම් වලට 60යි. ගුණ කරමු 100ට 100න් ප්‍රතිශතයක් අවශ්‍ය නිසා. 60ට 120 දෙකෙන් කැපෙනවා. එහෙමනම් 100 බෙදීම දෙක 50යි. 100ට 50යි. එහෙනම් මුළු සිසුන් සංඛ්‍යාවෙන් 100ට 50ක් ඉඳලා තියෙන්නේ නැටුම් වලට. අපි බලමු 4 වෙනි ගාන. කුඹුරක ගොයන් කැපීම සඳහා ගොයන් කපන යන්ත්‍ර 3ක් යෙදුවොත් පැය 8කින් එම වැඩේ අවසන් කළ හැකි වේ. යන්ත්‍ර 3ම යොදාගෙන පැය 2ක් වැඩ කළ පසු එක් යන්ත්‍රයේ ක්‍රියාවිරහිත විය. ඉතිරි යන්ත්‍ර 2 යොදාගෙන වැඩේ ඉතිරි කොටස අවසන් කරයි නම් සම්පූර්ණ වැඩේ සඳහා යන්ත්‍රයේ පැය කීයක් ගත වේද? අපි දැන් බලමු මොකද මේ කතාව කියලා. කුඹුරක ගොයන් කපන සිද්ධියක් තමයි අපිට සඳහන් කරලා තියෙන්නේ. කුඹුරක ගොයන් කැපීම සඳහා ගොයන් කපන යන්ත්‍ර 3ක් යෙදුවොත් පැය 8ක් යනවලු. කුඹුරක් තියෙනවා. ඔය කුඹුරට ගොයන් කපන යන්ත්‍ර 3ක් දැම්මොත් පැය 8ක් යනවා. යන්ත්‍ර 3ම යොදාගෙන පැය 2ක් වැඩ කළ පසු එක් යන්ත්‍රයක් ක්‍රියාවිරහිත විය. පැය 8ක් යන වැඩෙන් පැය 2ක් කරලා ඉවරයි. දැන් තව කීයක් තියෙනවද? පැය 6ක වැඩක් තියෙනවා.
හැබැයි දැන් එක යන්ත්‍රයක් කැඩිලා. ඉතිරි යන්ත්‍ර දෙක යොදාගෙන වැඩේ ඉතිරි කොටස අවසන් කරනවා. තුන් දිනකින් පැය 8ක් කරන වැඩේ පැය 2ක් යද්දී එක මැෂින් එකක් කැඩුනට පස්සේ ඉතුරු කාර්ය ප්‍රමාණය කරන්න වෙන්නේ මැෂින් දෙකකින්. හරි. දැන් අපි ප්‍රමාණිකූලව මේ අහලා තියෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න. සම්පූර්ණ වැඩේ සඳහා යන්ත්‍ර කීයක් යන්ත්‍ර පැය කීයක් ගත වේද? යන්ත්‍ර 3යි පැය ගාන 8යි. කාර්ය සමාන වෙනවා අදාළ යන්ත්‍ර ගණන ගුණ කිරීම කාලයෙන්. යන්ත්‍ර 3යි කාලය පැය 8යි. 8 වරක් 3 24යි යන්ත්‍ර පැය. ඒකේ නොකියා කියන්නේ යම් කිසි යන්ත්‍රයක් තනි යන්ත්‍රයක් මගින් මේ කුඹුර කැපුවා නම් පැය 24ක් යනවා මේ කුඹුර සම්පූර්ණයෙන් කපලා ඉවර කරන්න. ඒ නිසා යන්ත්‍ර 3කින් පැය 8යි කියේ. අන්න ඒක තමයි මේ යන්ත්‍ර පැය වලින් නොකියා කියන කතාව. එක යන්ත්‍රයකින් කැපුවා නම් පැය 24ක් යනවා. එක් යන්ත්‍රයක් ක්‍රියා විරහිත විනේට ඉතිරි යන්ත්‍ර දෙකට කිරීමට ඉතිරිවන වැඩ ප්‍රමාණය යන්ත්‍ර පැය කීයද? හරි. මුළු පැඩ යන්ත්‍ර ප්‍රමාණය යන්ත්‍ර ප්‍රය ප්‍රමාණය 24ක් නම් ඉතිරි වෙන ප්‍රමාණය බලන්න පුළුවන් පැය දෙකක් අවසානයේ මේගොල්ලන් කොයිතරම් වැඩ කොටසක් කළද කියලා. පැය දෙකක් කරා යන්ත්‍ර 3කින්. එහෙනම් යන්ත්‍ර ගන්න ගුණ කිරීම පැය ගන්න. යන්ත්‍ර 3යි පැය දෙකක් කරා. 3 වරක් 2 පැය 6යි. එහෙනම් යන්ත්‍ර පැය 6ක් වැඩේ කරලා ඉවරයි. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන කිරීමට ඉතුරු වෙන ප්‍රමාණය. දැන් පැය දෙක පැය සේරම 24ක් තියෙනවා. පැය දෙකක් ඇතුළත යන්ත්‍ර පැය 6ක් කරලා ඉවරයි. 24ෙන් 6ක් අඩු කරාට පස්සේ තව අපිට කරන්න තියෙන ප්‍රමාණය සම්පූර්ණයෙන්ම 18යි. ඉතිරිවන වැඩේ මෙසේ සමස්තේ බෙදාගෙන කිරීමට අනෙක් යන්ත්‍රකරුවන් දෙදෙනා ගිවිස ගන්නේ නම් සම්පූර්ණ වැඩේ අවසන් කිරීමට එක් යන්ත්‍රකරුවෙකුට නියමිත කාලයට වඩා පැය කීයක් වැඩිපුර ගත වේද? හරි. දැන් ඉතුරු පැය දෙකෙන් පස්සේ ඉතුරු දැන් පැය අර යන්ත්‍ර පැය 18ක වැඩේ යන්ත්‍රකාරයන් දෙදෙනාට තනි තනිව දැන් කරන්න වෙනවා. තුන් දෙනෙක් කරපු එක දැන් වැඩේ දෙන්නෙක්ට කරන්න වෙලා. එහෙනම් යන්ත්‍ර පැය 18ක් යනවනම් දෙන්නටම එක්කෙනෙක්ට යන ප්‍රමාණය අපිට ගන්න පුළුවන් 18 බෙදීම 2. එහෙනම් එක්කෙනෙක්ට යන යන්ත්‍ර ප්‍රමාණය යන්ත්‍ර පැය 9. දැන් අපෙන් අහන්නේ යන ප්‍රමාණය නෙමේ කලින් කරපු විදියට කරගෙන යන්න නැතුව දැන් මේ විදියට කරපු වැඩෙන් එක්කෙනෙක්ට වැඩිපුර කොයිතරම් කාලයක් ගියාද කියන එක තමයි මේකෙන් අහන්නේ. එහෙමනම් මේ දෙන්න තනියෙන් කරපු නිසා ඉතිරි වැඩ කොටසට පැය 9ක් ගියා. හැබැයි යන්ත්‍ර 3ම තිබ්බනම් ඔය වැඩ කොටසෙම 18ම කරන්න යන්ත්‍ර 3ක් තියෙනවනේ. 18 බෙදීම 3 කියලා කියන්නේ 6යි. යන්ත්‍ර 3ම තිබ්බනම් එක යන්ත්‍රයකට යන්නේ පැය 6යි. යන්ත්‍ර දෙකක් තිබ්බ නිසා යන්ත්‍රයකට පැය 9යි. 9 අඩු කිරීම 6. පැය 3ක් වැඩිපුර යනවා. 4B කොටස. ප්‍රාදේශීය සභාවක් විසින් නිවසක් සඳහා 6% වරිපණම් බදු අය කරයි. එම නිවස සඳහා කාර්තුවකට රුපියල් 450ක් වරිපණම් බදු ලෙස ගෙවයි නම් වර්ෂයකට වරිපණම් බදු මුදල කීයද? හරි. යම්කිසි ප්‍රාදේශීය සභාවකකින් වරිපණම් බදු අය කරනවලු 6%. ඒ කියල කියන්නේ ඕනම ප්‍රාදේශීය සභාවකින් එහෙම නැත්නම් නගර සභාවකින් අපේ ගෙදර මුළු වටිනාකමින් වාර්ෂික වටිනාකමින් 6% බදු මුදලක් ගන්නවා. ඒක ප්‍රදේශෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ කියන අපි කියන කතාවට අනුව 6% ගන්න ඕනේ. එහෙනම් රුපියල් 100ක් නම් වාර්ෂික වටිනාකම රුපියල් 6ක් එයා එක් වර්ෂයකට ගෙවන්න ඕනේ. හැබැයි මේක කියලා තියෙනවා එම නිවස සඳහා කාර්තුවකට රුපියල් 450ක් බදු ලෙස ගෙවයි කියලා. දැන් තේරුම් ගන්න ඕන දේ කාර්තුවකට තමයි ගෙවලා තියෙන වර්ෂයකට නෙමෙයි. එහෙමනම් අපි දැනගන්න ඕන වර්ෂයකට කාර්තු කීයක් තියෙනවද කියලා. කාර්තුවක් කියලා කියන්නේ මාස 3කට. එහෙනම් වර්ෂයකට කාර්තු 4ක් තියෙනවා. අපෙන් අහලා තියෙන්නේ වර්ෂයකට අදාළ වදු මුදල. එහෙනම් එක කාර්තුවකට 450ක් නම් ඒ වගේ කාර්තු 4කට කීයද කියලා අහනවා. 450 4ක්. රුපියල් වලින් 1800යි. නිවසේ තක්සේරු වටිනාකම කීයද කියලා. දැන් මං කලින් කෝ රුපියල් 100ක් නම් මෙයා ගෙවන්නේ රුපියල් 6ක්. හැබැයි තක්සේරු වටිනාකම කීයද කියලා දන්නේ නැහැ. හැබැයි රුපියල් 1800ක්
අවුරුද්දට ගෙවලා. එහෙමනම් අපි දැන් බලමු නිවසේ තක්සේරු වටිනාකම කීයක් වේවිද කියලා. නිවසේ තක්සේරු වටිනාකම රුපියල් 100ක් වෙලා තිබ්බනම් රුපියල් 6ක් වුණා නම් හිතන්න නිවසේ තක්සේරු වටිනාකම x වෙලා තිබ්බනම් x කින් 100ට 6ක් බැලුවට පස්සේ රුපියල් 1800ක් ආවා. එහෙනම් අපිට x හෙවීමෙන් එන්නේ නිවසේ තක්සේරු වටිනාකම. එහෙනම් අපි x හොයමු. x සමානයි 1800 ගුණ කිරීම 100 බෙදීම 6. 18 බෙදන්න පුළුවන් 6ට. 1 18ට 3යි. එහෙනම් x සමානයි 3 ලිව්වා බින්දු 1 2 3 4යි. රුපියල් 30,000යි වාර්ෂික වටිනාකම මේ අපි හදන ගෙදරට. එම නිවේස සඳහා ඊළඟ වර්ෂයට වාර්ෂික බදුමු පරිපණම් මුදල රුපියල් 2400 බව ප්‍රාදේශීය බව දන්නා ඇත. නව බදු පරිපණම් බදු ප්‍රතිශතය කීයද කියලා. මේ අවුරුදු 1800ක් දුන්නට ඊළඟ අවුරුදු 2400ක් අය කරනවා කියලා ප්‍රාදේශීය බවෙන් කියලා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන යම් කිසි හේකින් එක්කෝ නිවසේ තක්සේරු වටිනාකම වැඩි වෙලා එහෙම නැත්නම් බදු ප්‍රතිශතය වැඩි වෙලා. මේක කියන්නේ නැහැ තක්සේරු වටිනාකමක් වැඩි වෙච්ච දෙයක්. එහෙනම් අදාළ තක්සේරු වටිනාකම 30,000ම තමයි. 30,000න් 100ට යම් කිසි බදු ප්‍රතිශතයක් y කියලා හිතමු. y ගැහුවට පස්සේ අදාළ මදු මුදල 2400ක් වෙලා. එහෙනම් අපි y හොයමු. මේ බිංදු දෙකට මේ බිංදු දෙක අහෝසි වෙනවා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක අහෝසි වෙනවා. y සමානයි 24 බෙදීම 3යි. 24 3න් බෙදුවට පස්සේ 8යි. ඒ කියන්නේ 100ට 8යි. අදාළ බදු ප්‍රතිශතය 100ට 8යි. ඒ කියන්නේ 100ට 6ක් වෙලා තිබ්බ බදු ප්‍රතිශතය 100ට 8ක් දක්වා වැඩි වෙලා. අපි බලමු පස්වෙනි ගාන. පස්වෙනි ගානේ අහලා තියෙන්නේ හැමදාම අහන වගේම සම්භාවිතාව සම්බන්ධ ප්‍රශ්නයක්. හොඳින් මතක තියාගන්න මේක සාමාන්‍ය පෙළ විභාගයේද ඔබ ලබන අවුරුද්දේ ලියන නියමිත විභාගයට රටාවට අනුකූලවම ගිය ප්‍රශ්න පත්‍රයක්. ඒකෙත් මේ රටාව තමයි බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් බොහෝ දුරට පස්වෙනි ගානේ සම්භාවිතාව සහ කුලක සහ වෙන් රූප ඇසුරෙන් තමයි ප්‍රශ්නයක් එන්නේ. මම කලින් මේ විස්තර කිරීමේදී සඳහන් කළා වගේම පළවෙනි කොටසේ සඳහන් කළා වගේම සම්භාවිතාව සහ කුලක හොඳින් අධ්‍යයනය කරන්න ඒක ලකුණු 20ක විතර පරාසයක් මුළු පේපරෙින්ම ඔයගලගේ අසල තියෙනවා. එහෙනම් සම්භාවිතාව සහ කුලක සම්බන්ධ පාඩම් අතෑරලා ඔබ යනවා නම් ඔබට ලොකු අසාධාරණයක් වෙනවා. ලකුණු 1 එහෙම නැත්නම් ලකුණු 100ට මේ නැත්නම් 90ක් අඩුම 95කටවත් වඩා යනවා නම් දැන් මේ වගේ පාඩම් අනිවාර්යයෙන්ම තමයි. අපි දැන් පළවෙනි ප්‍රශ්නෙට යමු. සමහරවිට පස්වෙනි ප්‍රශ්නෙට යමු. පස්වෙනි ප්‍රශ්නේ කියනවා A B C D E ලෙස නම් කර ඇති එක සමාන කාඩ්පත් පහක් පෙට්ටියක ඇත. පාතිමා පෙට්ටිය දෙස නොබලා අහඹු ලෙස පෙට්ටියෙන් කාඩ්පතක් ඉවතට ගනි. එහි අක්ෂරය නිරීක්ෂණය කර එය නැවත පෙට්ටියට දමයි. දෙවනුව වර්ණයද පෙට්ටියෙන් අහඹු ලෙස කාඩ්පතක් ඉවතට ගනි. ඉහත සිද්ධියට අදාළ නියති අවකාශයේ කොටු දැල මත ලකුණු කරන්න. කාඩ් වර්ග පහක් තියෙනවා. A B C D E කාඩ් පහක් තියෙනවා. ඉස්සෙල්ලාම පාතිමා අත දාලා එක කාඩ්යක් ගන්නවා. අපි දන්නේ නැහැ කාතිමා ගන්න කාඩ් එක ගැන. නොබලා නිගන්නේ. ඒ නිසා එක්කෝ A වෙන්න පුළුවන්, එක්කෝ B වෙන්න පුළුවන්, එක්කෝ C වෙන්න පුළුවන්, එක්කෝ D වෙන්න පුළුවන්, එක්කෝ E වෙන්න පුළුවන්. එහෙනම් ඔය කාඩ් පහෙන් එකක් තමයි පාතිමා ගන්නෙ. පාතිමා ගන්න කාඩ් එකයි දානවා කියලා කියන්නේ වරුණි ගණිතෙත් කාඩ් පහම තියෙනවා. හොඳින්ම තේරුම් ගන්න ඕන කතාව තමයි යථාර්ථය තමයි මෙතන කාඩ් පහම නැවත දෙවනි එක්කෙනාටද තියෙනවාද නැද්ද කියන එක. දෙවනි එක්කෙනාටත් කාඩ් පහම තියෙනවනේ. ඒ නිසා දෙවනි එක්කෙනාටත් A හෝ B හෝ C හෝ D හෝ E හේ ඔය වෙන එකක් ගන්න පුළුවන්. හදිසියෙන් හරි මේ ගානේ කියලා තිබ්බනම් පාතිමා ගන්න කාඩ් එක නැවත දාන්නේ නැහැ කියලා. එහෙනම් වරුණිට ගන්නේ කාඩ් එක නැහැ. එහෙනම් එහෙම නැත්තම් පාතිමා ගත්ත කාඩ් එක B නා. වරුණි ගනිද්දි B කාඩ් එක නැහැ. වරුණිට ගන්න වෙන්නේ A හෝ C හෝ D හෝ E. හැබැයි දැන් සියරම ටික තියෙන නිසා අපිට කිසිදු අපහසුතාවකින් තොරව මේ සියලු නියති අවකාශය ලකුණු කරන්න පුළුවන්. ඇත්තනම් මේවා කොටු දෙලක් මගින් නිරූපණය කරන නිසා අපි කතිර තමයි මේ සඳහා යොදාගන්නේ. කතිර දැමීමෙන් කියන්නේ පාතිමා ගත්ත එකත් වරුණි ගත් එකත් නිරූපණයක් තමයි මෙතනින් සඳහන් කරලා තියෙන්නේ.
එතකොට මේ දෙන්නාගේ ගැනීම වල ඒ දෙන්නාට ගැනීම හැකි අවකාශය තමයි මේ අපි නිරූපණය කරලා තියෙන්නේ. පාතිමා මෙහෙම කාඩ් එකක් අරගෙන මරුනි මෙහෙම කාඩ් එකක් ගන්න පුළුවන් කියන එක තමයි මේ කියලා තියෙන්නේ. දෙදෙනාටම එකම අක්ෂරය ලැබීමේ සිද්ධිය කොටු දෙලෙහි වටකර දක්වන්න. හිතන්න මෙහෙම දෙදෙනාට එකම කාඩ් එක ගන්න නම් වරුණි බී ගණිත් පාතිමා බී ගණිත්ටි වරුණිත් බී ගන්න ඕන. පාතිමා ඒ ගණිත්ටි වරුණිත් ඒ ගන්න ඕන. පාතිමා සී ගණිත්ටි වරුණිත් සී ගන්න ඕන. අපි නිකමට බැලුවොත් මෙන්න මේක මෙන්න මේ කොටස ඔන්න මං කියන කතාවට අදාළයි නේද? පාතිමා ඩී ගණිත්ටි වරුණි ඩී ගන්න ඕන. පාතිමා ඒ ගණිත්ටි වරුණි ඊ ගන්න ඕන. දෙදෙනාටම වෙනස් අක්ෂර ලැබීමේ සම්භාවිතාවය සොයන්න. එහෙනම් දෙදෙනාම එකම අක්ෂරය ගැනීමේ සම්භාවිතාව මේක නම් දෙදෙනාට වෙනස් අක්ෂරයක් ගැනීමේ සම්භාවිතාවය මුළු සම්භාවිතාවේ 1 2 3 4 5 1 2 3 4 5 මුළු සම්භාවිතාව 25න් අඩු වෙනවා 1 2 3 4 5 මුළු සම්භාවිතාව 25න් 20යි. ඒ කියන්නේ 5න් 4යි. මේක තේරුම් ගන්න පුළුවන් ලේසිම ක්‍රමයේ තමයි දෙදෙනාගේ කාඩ් අසමාන වෙන්න නම් එහෙම නැත්නම් දෙදෙනාට වෙනස් අක්ෂර ලැබීමේ සම්භාවිතාව සොයන්නේ කියලා කියනවා නම් දෙදෙනාටම සමාන අක්ෂර ලැබීමේ සම්භාවිතාව අපි දන්නවනේ මෙන්න මේ කොටසින් නිරූපණය වෙනවා කියලා. එහෙනම් මේ කැරෙන අනිත් සියලුම අවස්ථාවල දෙදෙනාට ලැබෙන්නේ අසමාන අක්ෂර දෙකක්. ඒ සියලු අවස්ථාවන් මුළු ප්‍රමාණයේ 25යි. අසමාන අක්ෂර අවස්ථා තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 ඒ වගේ දෙගුණයක්. 20ක්. 25න් 20ක්. සම්භාවිතාවත් තවදුරටත් සිදු කරන්න බෙදන්න පුළුවන් නම් අපි බෙදලා තියෙන එක වඩාත් ප්‍රායෝගිකයි. ඒකෙන් කියන්නේ 25 වෙදීම 20 ලකුණු හම්බෙන්නේ නැහැ කියන එකම නෙමෙයි. හැබැයි වඩාත් ප්‍රායෝගිකයි 25 වෙදීම 20 තවදුරටත් සිදු කරලා තියෙනවා නම් 4 වෙදීම 5 කියලා. බී කොටසින් මෙහෙම කියන රුක්සටහන සම්බන්ධ. ඉහත සිද්ධියේදී පාතිමා සහ වරුණි දෙදෙනාම ඒ අක්ෂරය බලාපොරොත්තු වූවා නම් ඒ ලැබීම හා නොලැබීම සිද්ධියේ සිද්ධි දැක්වෙන අසම්පූර්ණ රුක්සටහනක් පහත දැක්වේ. හරි. මේ දෙදෙනාට ලැබීම සහ නොලැබීම සම්බන්ධව අවස්ථා දෙකේදී ඔන්න ඒ සටහන දාලා තියෙනවා. හිතන්න දැන් දෙන්නම් බලාපොරොත්තු වෙන ඒ අක්ෂරය. හරි. රුක්සටහන සම්පූර්ණ කරන්න තියෙනවා. ඉස්සෙල්ලාම ගන්නේ පාතිමා. පාතිමා ගණිද්දී එහෙම නැත්නම් කෙනෙක් ගණිද්දී දැන් හිතන්නකෝ අපි කවුරු ගත්තත් කියව කමන්නේ කියලා. එයා ගණිද්දී 5න් 4ක් තමයි එයාට නොලැබීමේ සම්භාවිතාව තියෙන්නේ. එහෙමනම් 5න් 1ක් තියෙනවා ලැබීමේ සම්භාවිතාව. ඒක සාධාරණයි. මොකද අපි දන්නවා කාඩ් 5යි තියෙන කාඩ් 5න් 1ක් තමයි ඒ තියෙන්නේ. එහෙනම් ඒ කාඩ් එක ලැබීමේ සම්භාවිතාව 5න් 1යි. ඊට පස්සේ මෙහෙම කියලා තියෙනවා. 5න් 1යි සම්භාවිතාව ඒ කාඩ් එක ලැබිච්ච එක්කෙනාට නැවත ඒ කාඩ් එකේ හරයට ඒ කාඩ් එක ලැබීමේ සම්භාවිතාව 5න් එක්කෙනා එනම් නොලැබීම 5න් 4යි. මෙතනත් එහෙමයි. නොලැබුණීම 5න් 1යි නම් ලැබීම 5න් 1යි නම් ආයි නොලැබීම 5න් 4යි. දෙදෙනාගේම බලාපොරොත්තු ඉටුවීමේ සම්භාවිතාවය සොයන්න. බලාපොරොත්තු ඉටුවීම කියලා කියන්නේ ඒ ලැබීමේ සම්භාවිතාවය තමයි දැන් අපෙන් අහන්නේ. මෙතන පොඩ්ඩක් හිතන්න ඕන දෙයක් තියෙනවා. දෙදෙනාටම ඒ ලැබීමේ සම්භාවිතාව එක්කම යාට ඒ ලැබීමේ සම්භාවිතාව. මෙතන ලැබිලා ආයි මෙතන ලැබිලා. මෙතන ලැබිලා මෙතන ආයි ලැබිලා නැහැ. මෙතන ලැබිලා නැහැ මෙතන ලැබිලා මෙතන ලැබිලා නැහැ ලැබිලා නැහැ දෙකේම ලැබීම තියෙන. එහෙම නැත්නම් බලාපොරොත්තු ඉටු වෙලා තියෙන්නේ මෙතනත් මෙතනත් නේද? එහෙනම් අපිට ඔක ගන්න පුළුවන් 5න් 1 ගුණ කිරීම 5න් 1 කියලා. එහෙමත් නැත්නම් ඔක කියන්න පුළුවන් 25න් 1 කියලා. හරි. අපි මේ සාකච්ඡා කරේ 2018 උතුරු මැද පළාත් ගණිත ප්‍රශ්න පත්‍රයේ 10 ශ්‍රේණියට අදාළව.